කතාවෙතින් අපි දිගින් දිගටම කිව්වා කල්පනාට සිද්ධ වෙන්න යන දේ. හැබැයි තින් කල්පනාව කාටවත් බේර ගන්න හම්බෙන්නේ නැහැ. ඒ විදිහට තමයි ඒ දේවල් හැම එකක්ම වගේ සිද්ධ වෙන්නේ. අන්තිම එපිසෝඩ් එකේදී වුණත් ඔගොල්ලෝ දකින්න ඇති කල්පනා කියන චරිතේ මොන වගේ චරිතයක්ද කියලා. ඉතින් අපි ගිය එපිසෝඩ් එකනුත් කිනාවේ මේ කල්පනික ක්‍රියාව ගැනම තමයි. සංගීත ප්‍රේක්ෂකයන්ට ඒක නොකියම බෑ. ඒකයි තින් අපි දිගින් දිගටම මේකගෙන ගෙනාවේ. ඔනෙතින් දැන් ඒ දේ සිද්ධ වෙන්න යන්නේ. ඒ කියන්නේ කල්පනට ළඟදිම හොඳ ඇරියස් එකක් හම්බෙන්නේ. කල්පනගේ යාළුවගේ නංගි වුණත් කල්පන ආශ්‍රය කරන්නේ හොඳකට නෙවෙයි. එතනත් කල්පනගේ යටි අරමුණක් තමයි තියෙන්නේ. කල්පන කිසිම වැඩක් කරන්නේ නැහැ යටි අරමුණක් නැතුව. ඒකෙදින් කල්පනගේ හැටි ගොඩක් දේශපාලන ඇමතිලාගේත් හැටි ඔහොමම තමයි. ඒගොල්ලෝ කිසිම වැඩක් කරන්නේ නැහැ යටි අරමුණක් නැතුව. අවුරුදු ගානකම ඉදිරි අරමුණ බලාගෙන තමයි ඒගොල්ලෝ වැඩ කරන්නේ. මෙතනදීදී කල්පනගේ චරිතෙන් අපිට පෙන්වලා දෙන්නේ තේදීම තමයි. මොකද කල්පන කියන්නේ දේශපාලනයට අලුතෙන් ආපු ඇමති කෙනෙක්. ඒ ඇමතිකමත් ඉතින් ගන්නේ ජනතාවගේ බලයෙන් නෙමේ. ජනතාව පත් කරලා එතෙන්ට යන ඇමතිලගේ ඔලුගුලි ටිකේම තමයි මේ වගේ තනතුරු ඒගොල්ලෝ ලබා ගන්නෙ. ඒක ඉතින් අපිට ඇත්ත ජීවිතේත් පේන්නම තියෙනවා. ඇතරම මේවට වග කියන්න ඕනේ මෙගොල්ලන්ට ඡන්දෙ දීලා එතනට යවන අපි. මිනිස්සු හැමදාම කලේ මොඩකම්. මොකද කල්පනල වගේ ඇමතිලා එතෙන්ට යවන එක අපි මිනිස්සු මොඩ වැඩ කරනවා කියලා අදහස් කළේ. මිනිස්සු හැමදාම කලේ රැවටෙන එක. තම තමන්ගේ පුංචි අරමුණු සඳහා මිනිස්සු දේශපාලනයට කඩේ යනවා. එකෙන් ඉතින් අන්තිමට සිද්ධ වෙන්නේ රට විනාශයට පත් වෙන එක. එනිසා අපි හැමතිස්සෙම හිතන්න ඕනේ අපේ පුද්ගලික අරමුණු සඳහා මේ වගේ දේශපාලනඥයන්ට සහාය නොදී ඉන්න. මොකද ඊට පස්සේ තමයි මේ කල්පනල වගේ ඇමතිලා හැදෙන්නේ. නැත්නම් ඉතින් හැමදාමත් හැමෝටම විඳව විඳව තමයි ඉන්න සිද්ධ වෙන්නේ. ඒ කියන්නේ කල්පනල වගේ ඇමතිලා හින්දා කවදාවත්ම අපේ දරුවෙකුටවත් මුණුපුරුකටවත් සැනසීමෙන් ඉන්න පුළුවන් රටක් කවදාවත්ම හැදෙන්නේ නැහැ. එනිසා සංගීතය බලන ප්‍රේක්ෂකයන්ගෙන් ආදරෙන් අපි ඉල්ලීමක් කරනවා. ඔබේ පුද්ගලික අරමුණු ඉෂ්ට කරගන්න, දේශපාලනය නොකර රටේ අනාගතය වෙනුවෙන් විශ්වාසවන්ත නායකයෝ බිහි කරන්න. එතකොට තමයි අපේ පරම්පරාවේ මතු අනාගතේ සුරක්ෂිත වෙන්නේ. කොහොමද ඉතින් මේ සිද්ධියේදී කල්පනට වෙන්නේ අන්තිමට කාත් කවුරුවත් නැති වෙන එක? මොකද කල්පනට වටේම ඉන්න ගෑනු ළමයි මදි නිසා ශෙහානිවත් දැන් ආශ්‍රය කරන්න යන්නේ. හැබැයි ඉතින් උතර තමයි කල්පන වරද්දගත්තේ. ඒ කියන්නේ ළඟදිම කලණගෙන් කල්පනට හොඳ සබ්බුවක් ලැබෙන්න නියමිතයි. ඉතින් සංගීතයේ ඒ වගේ දෙයක් සිද්ධ වෙනවට ඔගොල්ලොත් කැමති නම් අපේ මේ වීඩියෝට ලයික් කරන්න.